අයිබෝන් කියලා පිළිගන්නවා හිරුටෙක් YouTube channel එකෙන් ගෙන තවත් එක වීඩියෝ එකකට. ඉතින් අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ වාහනවල දුම් පරීක්ෂාව කරලා ඔයා සහතිකයක් ගන්නවා. ඉතින් ඒ සහතිකයේ තියෙන විවිධාකාරයේ විස්තර කීපයක් අපිට මේ විදිහට chart එකක් ගහලා. ඉතින් මේකේ තියෙන විස්තර මොනවද, මේකෙන් කියවෙන්නේ මොනවද, මේකෙන් fail වුණොත් මොන වගේ ප්‍රශ්නද තියෙන්න පුළුවන් කියලා, වගේම මේ දුම් පරීක්ෂණ සහතිකයේ ගැන මොනවද තියෙන්නේ ඇතුළත් වෙන්නේ කියලා ඔයාට සාමාන්‍ය දැනුමක් දෙන්න තමයි මේ වීඩියෝ එක කරන්න බලාපොරොත්තු වෙන්නේ. මෙතනදී මම ගරාජ් මට්ටමින් ගිහිලා ගොඩාක් සංකීර්ණ දේවල් කියන්නේ නැහැ. එදිනෙදා අපි වාහනේ පාවිච්චි කරනකොට මේ දේවල් දැනන් ඉන්න එක ගොඩක් දුරට හොඳයි. මොකද අපි මේක සල්ලි දීලා ගන්න රිපෝට් එකක්. එතකොට ඔයා පොඩ්ඩක් මේ රිපෝට් එක කියවලා බලලා ඔයාට යම්කිසි අදහසක් අරගන්න එක වටිනවා. ඒකෙන් නිකම්ම රිපෝට් එකක් අරගෙන ඒක ආදායම් බලපත්‍රයට දෙන්නේ නැතුව. ඉතින් මේකෙන් කියවෙන දේවල් වලට ඔයාට මොන හරි දෙයක් ගන්න තියෙනවා නම් ඒක ගන්න, නැත්නම් නිකම්ම කොලයක් විතරක් වෙනවා මේක ඔයාට සල්ලි දීලා ගන්න. ඉතින් ලංකාවේ අතිබහුතරයක් වාහන මේ වෙනකොට මේ දුම් පරීක්ෂාව කරනවා. බයිසිකලේ ඉඳලා ඕනම ලොකු වාහනයක් වෙනකම්ම මේ දුම් පරීක්ෂාව කරන්න ඕනේ. ඉලෙක්ට්‍රික් සහ හයිබ්‍රිඩ් යම්කිසි අවුරුදු කාල සීමාවක් ඇතුළත නැතුව අනිත් ඒවත් කරන්න ඕනේ. ඉතින් මෙන්න මේ විදිහට තමයි ඔයාට ඒ රිපෝට් එක හම්බ වෙන්නේ. ඔයාට දුම් පරීක්ෂාව ආයතන ඔයා දන්නවා, ඒව සම්බන්ධයෙන් මම කියන්න යන්නේ නැහැ. ඉතින් මෙතන තියෙනවා රෙජිස්ටර් නම්බර එක, ඊට පස්සේ වෙහිකල් ක්ලාස් එක තියෙනවා මෝටකා කියලා, මෙතන චැසි නම්බර එක, එන්ජින් නම්බර එක තියෙනවා. ඊට පස්සේ ඔයා ටෙස්ට් ඩීටේල් කරේ කොච්චර කොහෙන්ද, ඊට අමතරව කීයක් ගාස්තු අය වුණාද, පටන් ගත්තේ කීයටද, ඉවරුනේ කීයටද, මොකද කරපු ඉන්ස්ට්‍රුමන්ට් එක, සහ මෙතන තියෙනවා මොඩල් එක, එතකොට මේක ඉෂ්‍යු කරපු දවස, ඔයාගේ වාහනේ පෙට්‍රල්ද ඩීසල්ද කියන එක, සහ මෙතකොට ලේන් නම්බර් කීයෙන්ද මේක කරේ, ඔයාගේ කිලෝමීටර් කොච්චරක් දුවලා තියෙනවද, අන්න ඔය වගේ දේවල් තියෙනවා. ඊට පස්සේ තියෙනවා වැදගත්ම දේ, මේ ටෙස්ට් එකෙන් ඒගොල්ලෝ ගන්න කරුණු ටික අපිට මේ වගේ විදිහට වගුවක් දාලා දෙනවා. ඉතින් අපි බලමු මේ වගේ මොනවද කියවෙන්නේ කියලා. ඉතින් මේ දුම් පරීක්ෂාවේ කොටස් දෙකකට කරනවා. එකක් අයිඩල් කියන එක. ඒ අයිඩල් කියන්නේ වාහනේ ස්ටාර්ට් කළා මුකුත්ම රේස් කරන්නේ මුකුත් නැතුව නෝමල් තියලා. ඒ කියන්නේ වාහනේ ස්ටාර්ට් එකේ විතරක් තියලා කරනවා. ඊට පස්සේ 2500 RPM කියන එකේ කරනවා. ඒ කියන්නේ RPM එක ටිකක් වැඩි වෙන්න. ඒ කියන්නේ රේස් කරලා. RPM එක කියන්නේ විනාඩියකට එන්ජින් එක කරගෙන වට ගාන කියලා. මෙතන තියෙන්නේ මේ රෙවලූෂන් පර් මිනිට් කියන එක. ඉතින් ඔන්න ඔය විදිහට විදි දෙකකින් බලනවා මේ අගයන් හැම එකක්ම. ඉතින් මේ විදිහට තමයි තියෙන්නේ. පළවෙනිම තියෙන්නේ RPM කියන එක. එතනදී අයිඩල් RPM එක ඔයාගේ සටහන් වෙනවා මෙතන. මෙතන බලන්න අයිඩල් RPM එක ගොඩාක් වැඩි අගයක් ගිහිල්ලා තියෙනවද. ඉතින් එතකොට තෙල් පිච්චෙනවා වැඩි. ඉතින් ඔය වගේ දේවල් බලන්න පුළුවන්. ඊට පස්සේ මෙතන 2500 RPM එක කිට් වෙනකොට මෙතන තියෙනවා RPM එක කොච්චරක්ද ඇවිල්ලා තියෙන්නේ කියලා. ඉතින් මෙතන 2500 RPM එකේ කියන එකේදී RPM එක මේ ගානක් තමයි වෙලා තියෙන්නේ. මෙතන ඔයිල් ටෙම්පරේචර් එක මෙතන සටහන් වෙලා නැහැ. ඉතින් ඊළඟට තියෙන්නේ හයිඩ්‍රෝකාබන් කියන එක. එතකොට මේකේ තියෙනවා යුනිට් එක පාර්ට්ස් පර් මිලියන් කියන එක. ඒ කියන්නේ මිලියනයට කොටස් කියන එක. ස්ටෑන්ඩඩ් වැලියු එක කියන්නේ, ඒ කියන්නේ මේ දැන් රජයේ මේ වෙනකොට ඒක ස්ටෑන්ඩඩ් වැලියු එකක් දීලා තිනවා. ඒකට වැඩි වුණොත් තමයි ෆේල් වෙන්නේ, අඩු වුණොත් අවුලක් නැහැ. ඔන්න ඔය විදිහට තමයි ඒක ගන්නෙ. සම්මත අගය විදිහට දීලා තින්නේ 1000 කියන එක. ඉතින් මේ සම්මත අගය ඊට පස්සේ දැන් මේ වාහනේ අයිඩල් තියෙද්දි 114 කුත්, 2500 RPM වලදී 127 කුත් හයිඩ්‍රෝකාබන් නිකුත් වෙලා තියෙනවා සයිලෙන්සර් එකෙන්. ඉතින් හයිඩ්‍රෝකාබන් කියන්නේ ඉන්ධනය කියන එක. එතකොට ඕනම ඉන්ධනයක් හයිඩ්‍රෝකාබන් තියෙන්නේ. ඉතින් මේකෙන් අපිට කියන්න පුළුවන් දේ තමයි මේ හයිඩ්‍රෝකාබන් වැඩි කියන්නේ දහණය වෙච්ච නැති, ඒ කියන්නේ පිච්චුන් නැති පෙට්‍රෝල් එළියට එනවා කියන එක සයිලෙන්සර් එකෙන්. ඔයාගේ එන්ජින් එකේ ඒක ගිනි අරගෙන එළියට එන්නේ බලයෙන් ඉපදවලා, අන්න එතනදී දෝෂයක් තියෙන්න පුළුවන්. එහෙම නැත්නම් ස්පාර්ක් ප්ලග් වල අවුලක් තියෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඒ ඔයාගේ අවශ්‍ය ප්‍රමාණයට වැඩිය ඔයාගේ තෙල් වැඩි වෙන්න පුළුවන්. ඒ කියන්නේ දැන් අපි සාමාන්‍යයෙන් තෙලුයි වාතයයි එකට ගිහිල්ලා මික්ස් එකක්නේ ගිහිල්ලා එන්ජින් එකට යන්නේ. එතකොට එතනදී ඉතින් වාතය අඩු වෙන්නත් පුළුවන්, එහෙම නැත්නම් තෙල් වැඩි වෙන්නත් පුළුවන්. ওই දෙකෙන් එකක් වෙලා කොහොම හරි වැඩිපුර ඉන්ධන ගියාට පස්සේ පුළුවන් ටික විතරක් දහන වෙලා ඉතුරු ටික සයිලෙන්සර් එකෙන් එළියට එනවා. ඉතින් මේ වගේ තත්ත්ව එන්ජින් මිස් ෆයර් කරන්නත් හේතු වෙනවා. දහනය නොවුණු හයිඩ්‍රෝකාබන්, ඒ කියන්නේ තෙල් පිට වෙනවා. ඉතින් එතකොට ඒක අපතයාමක් තමයි වෙන්නේ. ඒ කියන්නේ මේ අගේ එන්න එන්න වැඩි වෙනවා කියන්නේ දුම් පරීක්ෂාවත් ෆේල් වෙනවා. ඊට අමතරව රට වැඩි වියදමකුත් වෙනවා. මොකද තෙල් වැඩි ප්‍රමාණයක් එළියට යනවා දහනය වෙන්නේ නැතුව. ඉතින් ඒක තේරුමක් නැති එකක්. ඉතින් ඒතර මේ අගේ ඔයාලට කලින් ඒවත් එක්ක සංසන්දනය කරලා බලන්න පුළුවන්. ඔයාගේ රිපෝර්ට් වලත් එක්ක වැඩි වීමක්ද අඩු වීමක්ද වෙන්නේ කියන දේ. ඉතින් ඊළඟට තියෙන්නේ කාබන් මොනොක්සයිඩ් කියන එක. ඒකත් මේ විදිහට 100% තමයි දෙන්නේ පරිමාව අනුව. එතකොට මේක ස්ටෑන්ඩඩ් වැලියු එක කියලා තියෙන්නේ 3.0ක්. ඔන්න ඔය වැලියු එක තමයි සම්මත අගය. මේ වාහනේ අයිඩල් එකේදී 0.01 කුත්, ඊට අමතරව 2500 RPM වලදී 0.01 කුත් තමයි නිකුත් වෙන්නේ එළියට සයිලෙන්සර් එකෙන්.
ඉති මේකත් සාමාන්‍යෙන් ඉංජින එකේ පෙට්‍රල් බාගට පිච්චෙනව කියන්ඩ තියෙන දලා අදහසක් ගණඩ පුළුවන් දෙයක් මේක වෙන්න පුළුවන් හේතු සමහරලාට බැලූතේම ඇටලිටික් කන්වට එක හරියට නැත්තං එහෙම නැත්තං පෙට්‍රල් වැඩිපුල සිරින්රයට හම්බෙනවන ඒවගේම එයා ෆිල්ටර් බ්ලොක් වෙලා නම් ප්ලග් හරියට වැඩ කරන්නේ නැත්තං මේ අගේ ටිකක් වැඩිවෙන්න පුළුව ඊට අමතරව ඔක්සිජන් සෙන්සර එක බලන්න පුළුවන් යා ෆ්ලෝ සෙන්සර එක බලන්න පුළුවන් ඊට අමතරව එයා ෆිල්ටර් එක ගැනත් බලන්න පුළුවන් මේ වගේ අතිශය වැඩිවීමක් තියෙනවා නම් මේකට කිට් වෙන මගයක් තියෙනවා නම් ඉතින් මේ CO කියන්නේ පරිසරයට අහිතකර විෂ වායුවක් ඉතින් ඒක පුළුවන් තරම් අඩු කරගන්න හොඳයි අපේ පරිසරයට ඒ දේ හොඳ නිසා ඉතින් ඒක තමයි මේ අගෙන් කියවෙන්නේ ඉතින් ඊළඟට තියෙන ලැම්ඩ කියන වැලියු එක මේක ස්ටෑන්ඩඩ් වැලියු එක මෙතන දීලා නැහැ. ඉතින් මේ ලැම්ඩ ගණනය කරන්නේ සාමාන්‍යයෙන් දහන කුටියට ඒ කියන්නේ සිලින්ඩරයක් ඇතුලේ පරිපූර්ණ දහනයක් වෙන්න. ඒ කියන්නේ සම්පූර්ණ කම්ප්ලීට් පිරිසිදු දහනයක් වෙන්න අවශ්‍ය ඔක්සිජන් ප්‍රමාණය ඇත්තටම පවතින ඔක්සිජන් ප්‍රමාණයත් එක්ක තියෙන අනුපාතයක් තමයි මෙතනදී සඳහන් කරන්නේ. ඒතර අනුපාතයක් වුණාම එක තිබ්බොත් එහෙම අවශ්‍ය ප්‍රමාණය ඇත්තටම තියෙන ගානයි ඔන්න සමානයි. ඉතින් ඒ විදිහට එක කිනාගේ තමයි මේක තියෙන්න ඕනේ. ඒක තමයි හරිම අගය. ඊට අමතරව මෙතන අගේ තියෙන්න පුළුවන් සමහරලාවට OR කියලා. OR කියලා තිබ්බොත් එහෙම අනිවාර්යෙන්ම ඔය තෙල් අඩු කරලා වැඩි ගොඩක් දුරට ලැම්ඩා එකේ තමයි තියාගන්න ඕනේ. ගොඩක් දුරට OR කියලා තිබුණොත් එහෙම දිවුවොත් එන්ජින් එකක්ම තියන්න වෙනවා දීර්ඝ කාලීන ඔයා දිවුවොත්. ඒ නිසා ඒක එච්චර හොඳ නැහැ. OR තියනවා නම් අනිවාර්යෙන්ම එකේ අගේට ගේන්න ඔයා මොනවයි ටියුන් අප් එකක් හරි ඔයා ඒ වැඩේ ටික කරගන්න. මොකද ඒ අගේ ඒකේ තමයි තියෙන්න ඕනේ. ඉතින් ලැම්ඩාගේ අඩුයි කියන්නේ එන්ජිමට එන ඔක්සිජන් ප්‍රමාණය මදි කියන එක. එතකොට එයා ෆිල්ටර්ස් වගේ දේවල් බලන්න පුළුවන්. ඉතින් වාට මෙතනදි පේනවා මේ වාහනේ එක කේනාගේට හරියටම සමානව තියෙනවා මේ ලැම්ඩා කේනාගේ. එතකොට තියෙන O2 කෙනකින් සඳහන් වෙන්නේ ඔක්සිජන් ප්‍රමාණය. ඒ කියන්නේ පිටාර වායුවේ තියෙන ඔක්සිජන් ප්‍රමාණය. ඔක්සිජන් කිසිම අයිතිකරයක් නැහැ වාහනයටවත් පරිසරයටවත්. ඉතින් මේක ස්ටෑන්ඩඩ් වැලියු එකක් දීලා නැහැ. මේ අගේ ටිකක් දෙකට කිට් වෙන්න එකහමාරට වගේ කිට් වෙන්න වගේ තියෙනවා නම් හොඳයි කියන එක තමයි කියන්නේ. අවසාන එක විදිහට තියෙන්නේ කාබන් ඩයොක්සයිඩ් කියන එක. ඉතින් මේකත් මේ ස්ටෑන්ඩඩ් වැලියු එකක් දීලා නැහැ. මෙතනදී අයිඩල් සහ 2500 දී එක හා සමාන වෙන්න වගේ අගයන් දෙකක් තියෙනවා. ඉතින් මේ අගයත් ගොඩාක් අඩුයි කියන්නේ ඔයාගේ හරියට පෙට්‍රල් දහනය වෙන්නේ නැහැ වගේම ප්ලග් එහෙම සවුත් වෙලා නම් අන්න ඒ වගේ දේවල් වලදී මේක ටිකක් අඩු අගයකට එනවා. ඉතින් ඔන්න ඔය ටික තමයි මේකෙන් අපිට ගන්න පුළුවන් තොරතුරු ටික තියෙන දැනට. ඊට අමතරව ඔයාගේ අවසානට එනවා ඕවරෝල් ස්ටේටස් එක. ඒ කියන්නේ වා මේ ටෙස්ට් එක පාස්ද ෆේල්ද කියලා මෙතනින් වැටෙනවා. මේක ෆේල් වුණොත් එහෙම ඒගොල්ලෝ ලකුණු කරලා දෙනවා මොකද්ද ප්‍රශ්නේ කියලා. එතකොට ඔයා ගරජ් එකට දුන්නාට පස්සේ ඒගොල්ලෝ ඒ අවශ්‍ය දෙයක් කරා. ඉතින් ඔයා මේ දේවල් දැනගෙන ඉන්න එක වටිනවා. මොකද නැත්නම් ඔයා නිකන් රස්තිය අදු වෙනවා. ඉතින් මෙන්න මේ දේවල් ටික තමයි මේ vehicle emission test එක ගැන කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් එදිනෙදා වාහන පාවිච්චි කරන ගොඩක් කට්ටිය දරගෙන ඉන්න ඕනේ ගොඩක් දේවල් ගැන videos දාලා තියෙනවා මේ channel එකේ. ඔයාට ඒවත් බලා ගන්න පුළුවන්. automobile සිංහල කියලා playlist එකක් මේ ඇති. මේ video එකෙන් කිව් දේවල් වලට වැදගත් වුණා නම් අලුත් දෙයක් ඉගෙන ගත්තා නම් අපේ channel එක subscribe කරන්න කියලා මතක් කරනවා. එහෙනම් අදට ගිහින් එන්නම්. හැමෝටම සුබ දවසක්.